වැලිගම පොලිස් අසමේ දෙනිපිටිය මුල්ලබොක්ක පාර ආසන්නයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුරණ පුත්කලින් දෙදෙනෙකු තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුත්කලින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩිතැබීමෙන් වයස අවුරුදු 52ක් වන පැලෑන වැලිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු මියගොස් ඇති අතර අනෙක් පුත්කලයාද තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුත්කලයා මියගිය පුත්කලයාගේ පුත්‍රයා වන අතර වයස අවුරුදු 20ක් වූ අයෙකු බව වාර්තා වනවා. පුත්කලයා අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටි පුත්කලයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. මෘත ශරීරය වැලිගම වලාන රෝහලේ තැන්පත් කර ඇති අතර වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව ඇටලවත්ත SOS සුනාමි කම්මානයේදී ඊයේ රාත්‍රියේ පුත්කල ඝාතනයක් සිදුව තිබෙනවා. පියා සහ පුතා අතර ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් පසු පියා එල්ල කළ පිහිපහ පුතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුත්කලයෙකුයි. පිහිපහර වැදී ගෙලට හානි සිදුවීම නිසා ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් 65 හැවිරිදි සැකකාර පියා අත්අඩංගුවටගෙන ඇති අතර කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණය සඳහා බලපිටිය මූලික රෝහලට ගිය අවස්ථාවේදී රෝහල් කාර්යමණ්ඩල පිරිසක් ඊට බාධා කළ බවයි අප වාර්තාකරුව ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.